අපි අනුත්තර වැඩසටහන හරහා බලාපොරොත්තු වෙනවා සුවිශේෂී අපේ රටේ ඔබ දන්නවා අපි කතා කරනවා බෞද්ධයන් ගැන බෞද්ධ ආගම ගැන ලෝකයේ තියෙනවා බෞද්ධ රටවල් විශාල ප්‍රමාණයක් ලෝකයේ ඇත්තම ගත්තොත් එහෙම බෞද්ධ බෞද්ධයන් ජීවත් වන ප්‍රධාන රටවල් 10ක් විතර හඳුනගෙන තියෙනවා පළවෙනි රට තමයි චීනය ගත්තොත් ඒ වගේම තායිලන්තය ඒ වගේම ජපානය බුරුමය ඒ වගේම ලංකාව වියට්නාමය කාම්බෝජය ඒ වගේම දකුණු කොරියාව ඉන්දියාව මැලේසියාව මේ ඔක්කොම මේ රටවල් ගත්තොත් අපේ රටේ ඒ වගේම ලෝකයේ සමස්ත ජනගහනය ඉන්නවා බිලියන 8ක් නැත්නම් අපි කියනවා මිලියන වලින් මිලියන 8000ක් මුළු ලෝකෙම ජනගහනය ඉන්නවා මේ ලෝක ජනගහනයෙන් මිලියන 8000න් 6%ක් නියෝජනය කරනවා ලෝක බෞද්ධ ජනතාව. ඒ කියන්නේ අපි මිලියන වලින් කිව්වොත් එහෙම 500ක් නියෝජනය වෙනවා ලෝක බෞද්ධ ජනතාව. එතකොට ලංකාව ගත්තොත් මේ ලංකාවේ අපි ලෝකේ පැත්තෙන් ගත්තොත් මුළු බෞද්ධ ජනතාවගෙන් 4වැනි තැන අපේ රට ඉන්නේ. පළවෙනි තැන තමයි කාම්බෝජය. රටේ මුළු ජනතාවගෙන් 97%ක් කාම්බෝජය නියෝජනය කරන්නේ බෞද්ධ ජනතාව. ඒ වගේම අංක 2 වෙනවා තායිලන්තේ. මුළු බෞද්ධ ජනතා මුළු රටේ ජනතාවගෙන් 93%ක් නියෝජනය කරනවා බෞද්ධ ජනතාව. බුරුමය 80%ක්. ඒ කියන්නේ 3වැනි තැන ලෝකේ නියෝජනය කරනවා අපේ රට 70%ක් බෞද්ධ ජනතාව නියෝජනය කරනවා. ඒ කියන්නේ 4වැනි ස්ථානය. ඒකම ලංකාවේ ගත්තොත් සමස්ත පන්සල් සංඛ්‍යාව තියෙනවා දළ වශයෙන් 6000ක්. ඒ වගේම ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා 15000ක ප්‍රමාණයක්. ලංකාවේ Hindu කෝවිල් තියෙනවා 1000ක්, මුස්ලිම් පල්ලි තියෙනවා 840ක්. ක්‍රිස්තියානි පල්ලි තියෙනවා 1662ක් ඒකම මම ඔබට පැහැදිලි කළා වගේ මුළු ජනතාවගෙන් රටේ ජනතාවගෙන් 70%ක් බෞද්ධ Hindu ජනතාව Hindu ආගම අදහන 13%යි ඉස්ලාමීය ආගම 10%යි ක්‍රිස්තියානි 7%යි මේ විදිහට තමයි අපේ ලංකාවේ මේ ආගමික පසුබිම ගොඩනැගිලා තියෙන්නේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ අපේ රටේ බහුතර ජනයා බෞද්ධ ජනයා ඒ සම්බන්ධව අපි අනුත්තර වැඩසටහනට සම්බන්ධ කරගත්ත ලංකාවේ සුවිශේෂ ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ අපි ඉතාමත්ම ගෞරව භක්තියෙන් පිළිගන්නවා ස්වාමීන් වහන්සේ වහන්සේව අපේ උන්වහන්සේ ගැන යම් හැඳින්වීමක් කරලා පටන් ගන්න එක අපිට අතිශය වැදගත් වෙනවා උන්වහන්සේ केंबंदु तरा तिरमक स्वामी नमक्त केमट उन्वांसे लुनुगल पुराण रजमहा विहाराधिपति वहांसे एवगेम विश्रामला परिवेनाधिपति स्वामी वहांसे एवगेम एंगलांते धर्म प्रचारक कटेत्वल निरतभू एवगेम खम्मत्तानाचार्य एवगेम शास्त्रवेदी पूज्य पंडित सेनापति विमल रतन स्वामी महंसे उपहंसे समग अभी बलापुरत्वेन अपे लंका बौद्ध जनता वट सुविशेष पणिविड अभी ये आयट लबादी रि घटलुतीन ये घटलुत निस्सरहाट निराकरणे करगन सामान्य जनयात पहदिलीवन विधिट मम उपहंसे बहुम सरल प्रश्न विमर्शन ओन के तेरूंगनी मठ पहासुनी सा हम मुलिम गुहांसे अहन कमति दी इंग्लिशियन के बुद्धिसम केला सिंगल भाषा अभी बुद्धागम केला दें गुडखाए मे बुद्धागम ज्ञान समानकोल बुद्धागम खारे ओवा हंधुन्वन वेखम अणिपत्ति कथा करवा यांग बुद्ध दहम केला नम कपीट कथा व कपीट है नवा मुखद स्वामी वहांसे मित्र मे कथा कर बुद्धागमाय බුදු දහමයි මේකේ මොනවාරි සමානකම් තියෙනවද එහෙම නැත්නම් අසමානකම් තියෙනවද මොකක්ද මේක කොහොමද අපි මේක විග්‍රහ කරගන්න ස්වාමීන් වහන්සේ හොඳයි මේ බුද්ධාගමයි බුදු දහමයි අතර ලොකු පරතරයක් තියෙනවා බොහෝ දෙනෙක් හිතලා තියෙනවා මේ බුද්ධාගමයි බුදු දහමයි කියන දෙකම එකයි කියලා නමුත් මේ බුද්ධාගමයි බුදු දහමයි අතර තියෙනවා ලොකු පරතරයක් දැන් ආගම ආගමක් ගත්තම ඒ ආගමක තියෙන්නේ වැඳුම් පිදුම් යැදුම් පැතුම්. එතකොට දහමේ තියෙන්නේ පරම සත්‍යයක්. තව භාෂාවේ නැත්නම් තව වචනකින් කියනවා නම්
ආගමක තියෙන්නේ ඇදහිලි නැත්නම් වන්දනා ක්‍රම දහමක තියෙන්නේ පරම සත්‍ය අපි ඒකට කියනවා ආගමට කියනවා සම්මත සත්‍ය කියලා නැත්නම් අපි කියනවා සම්ප්‍රදාය කියලා කියනවා සම්ප්‍රදායක් සම්මතයක් විතර මේ සම්මතයක් සම්ප්‍රදායක් කියන එකයි පරම සත්‍යයි කියන එක අතර ලොකු පරතරයක් තියෙනවා එතකොට පරම සත්‍ය බුදු දහම එතකොට සම්මතය සම්ප්‍රදාය ආගම එතකොට සම්මතයක් කියලා කියන්නේ දැන් මේ චතුරාර්ය සත්‍යයේ තියෙනවා දෙතා ධර්මයක් ද්වතා ධර්මයක් දෙපැත්තක් තියෙනවා එතකොට මේ චතුරාර්ය සත්‍යයේ සමුදය දුක සම්මතයක් සමුදය දුක සම්මතයක් නිරෝධේ නිවන පරම සත්‍යය නිරෝධේ නිවන පරම සත්‍යය එතන මේ පරම සත්‍යයයි සම්මතයයි කියන්නේ ද්වතා ධර්මයක් දෙපැත්තක් දෙතාවයක්. එතකොට ආගමක තියෙන්නේ දැන් ආගමකෙන් කරන්නේ සංකාර. පුඤ්ඤාභි සංකාරයි. දහමෙන් කරන්නේ සංකාර නෙවෙයි ඒක කුසල ධර්මයක්. එතකොට දහම කුසල ධර්මයක් ආගම සංකාරයක් නැත්නම් පුඤ්ඤාභි සංකාරයි. එතකොට මේ ආගමක කරන්නේ සම්මත සම්ප්‍රදාය තුල ආගමකින් කරන්නේ සංකාර රැස් කිරීමක් පින්පව් රැස් කිරීමක් නැත්නම් පින් රැස් කිරීමක් පින් කිරීමක් ඒතර පින් කිරීම බුදු කෙනෙක් මේ පිනයි පවයි දෙක දාන්නේ පිනයි පවයි දෙකම දාන්නේ සම්මතය පැත්තට නැත්නම් සමුදේ දුකට එතකොට කුසලය නිරෝධේ නිවනට එතකොට මේ දෙපැත්ත අපි අද ගොඩක් තැන්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ආගමේ ඉන්න අය දහම දන්නේ දහමේ ඉන්න අය ආගම දන්නවා දහමත් දන්නවා. එතකොට මේ දන්නවා කියන්නේ යථාභූත ඥාන දර්ශනේ අපි එකට කියනවා ඥානතෝ දන්නවා. ඥානාති කියලත් මේකට කියනවා ඥානාති. එතකොට මේ ඥානාති කියන්නේ දන්නවා. දන්නවා. එතන මේ යථාභූත ඥාන දර්ශනයම තමයි ඥානාති කියන්නේ. දන්නවා. එතකොට සමහරක් තව කොටසක් ඉන්නවා නැජානාති. අපි ඒකට කියනවා නප්පජානාති. නප්පජානාති කියනවා නැජානාති දන්නේ නැහැ. එතන මේ දන්නවා කියන එකයි දන්නේ නැහැ කියන එකයි අතර ලොකු පරතරයක් තියෙනවා. දන්නවා කියන්නේ Nirodhe Nivana සහ Samudaya Dukha චතුරාර්ය සත්‍ය දෙපැත්ත දන්නවා. එතන දන්නා කෙනා ඥානාති ඒ වගේම නොදන්නා කෙනා නැජානාති. එතකොට මේ ආගම ආගමේ ඉන්න අය දන්නේ නැ Nirodhe Nivana ඒ දන්නේ නැති කට කියනවා නැජානාති. එතකොට ආගමක තව පැත්තක් තියෙනවා මේ බුදුහාමුදුරෝ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය තියෙනවා දෙපැත්තක් එක පැත්තක් චතුරාර්ය සත්‍ය පොට්ටපාදයි. පොට්ටපාද කියලා කියන්නේ පොට්ටපාදයක් කියලා කියන්නේ ඒ පැත්ත අඳුරුයි. අන්දයි. එතකොට සම්බන්ධ. ඒතර මේ සං කියන්නේ රාග දේශ මොහ, බං කියන්නේ බැඳීම, අන්ද කියන්නේ අන්දල. අන්ද. ඒකතර පේන්නේ. ඒතර මේ රාග දේශ මොහට බැඳුනට පස්සේ පේන්නේ. ඒ පේන්නේ නැත්තේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දෙපැත්ත පේන්නේ. ඒතර මේ චතුරාර්ය සත්‍ය දෙපැත්ත පේන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය දෙපැත්ත පේන්නේ නැත්නම් එයාට අපි කියන්නේ පොට්ටපාද කියලා. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන සූත්‍රයක් පොට්ටපාද සූත්‍රය කියලා. ඒතර මේ පොට්ටපාද සූත්‍රයේ තියෙනවා පේන්නේ නැහැ දන්නේ නැජානාති එතකොට පොට්ටපාදයි නප්පජානාති දන්නේ දන්නේ නැත්තේ මොකද්ද ආගම ආගම හැටියට දන්නේ දහම දහම හැටියට දන්නේ එතකොට චතුරාර්ය සත්‍ය දෙපැත්ත දන්නේ නැහැ එතකොට මේ දෙපැත්ත දන්නා කෙනාට අපි කියනවා බෞද්ධයා කියලා එතකොට බෞද්ධ නැත්තම් බුදු දහම එතකොට ඒ දන්නා කෙනා බුදු දහම දන්නවා දන්නේ නැති කෙනා බුදු දහම දන්නේ නැහැ එතකොට බුදුදහම දන්නේ නැති කෙනා ආගමේ හරි බුදුදහම දන්නේ නැති කෙනා ආගමේ එතකොට බුදුදහම දන්නා කෙනා දහමේ එතකොට මේ ආගමයි දහමයි කියන්නේ දෙකක් ආගමේ පුඤ්ඤාභි සංකාර පින්පව් පින්පව් තියන්නේ සමුදේ දුක ආගමේ එතකොට ආගමකින් කියනවා පව් කරන්න එපා පින් කරන්න කියලා එතකොට එතන සීමා කරගන්නවා ඒ සීමා කරගන්න වටේට කියන්නේ සංවට්ට කියලා. ඒ සීමා කරගන්න වටේට කියන්නේ සංවට්ට කියලා. ඒක ආගම. එහෙනම් මේ සංවට්ටය තුල කෙනෙක් සීමා කරගන්නවා.
इतने सीमा करगत्तर पासे ये सीमा ये पुद्गले हिरवेनवा ये हिरवेन्नी संकार रसकर कर तलतीसकट यामट ये पुद्गले आट एतनी गलवेंड बेरी वेनवा इतर आगम तुल किरान्नी सिरकर गैनीम सिरकर इतर ये सिरकर गैन ये सम्मते संप्रदाय मनसट अतुल कलाम अपि एकट कियान्नी मिथ्यादित्य कियला ये सिरकर गैन मनसट अतुल करनवा मिथ्यादित्य इतर मिथ्यादित्य कियान्नी वेंदुम पिंदुम यदुम पेतुम करला पिंकां करला සාමාන්‍ය අවසානට දැන් අපේ බුද්ධාගමේ වගේ නම් කියන මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න පින් කර ගන්න කියලා. එතකොට බුදුවරු බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කියලා නැහැ. හැබැයි බුද්ධාගමේ කියනවා මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න පින්කම් කරන්න කියලා. ඒ නිසා මිනිස්සු ලෝකයා හිතනවා බුදුදහමත් මේකයි ආගමත් මේකයි. ඒතර ආගමයි දහමයි දෙක පටලවා ගත්තට පස්සේ ඒ පුද්ගලයාට යා යුතු මඟ මග්ගේ මග්ග ඥාන දර්ශනය පැහැදිලි නැහැ. ඒ පැහැදිලි නැති වුණාම පුද්ගලයා අනාථ වෙනවා, අසරණ වෙනවා, දුකටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒතර ආගම තුල වෙන්නේ ඔන්න ඔච්චරයි දුකටපත් වෙනවා පුද්ගලයාට හරි මඟ පේන්නේ නැහැ. සම්මාදිටියටපත් වෙලා නැහැ. ඒතර යා යුතු මඟ නොයා යුතු මඟ දන්නේ නැහැ. දහම දන්නෙත් නැහැ ආගම දන්නෙත් නැහැ මේ චතුරාර්ය සත්‍ය දෙතාවේ දන්නේ නැහැ මේ දන්නේ නැති එක තමයි පුද්ගලයා මුලා කරන්න මුලා කිරීම මුලා වීම ඒතර ආගමකෙන් කරන්නේ මුලා වෙනවා මුලා කරනවා ඒතර මේ මුලා කරන්නේ මේ මුලා කරන පුද්ගලයා දන්නේ නැති කෙනෙක් ඒතකොට ඒක දැනගෙන කරන දෙයක් නෙවෙයි ඒතර කෙනෙකුට අපට දොස් කියන්න බෑ කෙනෙකුට අපිට මේ මොකුත් කියන්න බෑ මෙයා වැරදි කරනවා මෙයා මේ අනිත් මිනිස්සු නොමග යවනවා කියන්න බෑ ඒක අන්ධයෙකුට තවත් අන්ධයෙකුට පාර පෙන්වන්නද බෑ අන්ධයෙකුට තවත් අන්ධයෙකුට පාර පෙන්වන්නද බෑ එහෙනම් මේ දහම දන්නේ නැති කෙනෙකුට අනරිය පුද්ගලයෙකුට ආර්ය නොවිච්ච කෙනෙකුට යා යුතු මඟ නොයා යුතු මඟ පෙන්වන්නද බෑ එහෙනම් ඒ පුද්ගලයා හැම වෙලාවම අර අන්ධයෙක් තවත් අන්ධයෙකුට පාර කියනවා වගේ එකයි පොට්ටපාද කියන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය දෙකක් තියෙනවා පොට්ටපාද ආගම පැත්ත පොට්ටපාදයි ආගම පැත්ත පොට්ටපාදයි චතුරාර්ය සත්‍ය තව පැත්තක් තියෙනවා නිරෝධේ නිවන දහම පැත්ත ධම්මපාදයි. ඒකට අපි කියන්නේ ධම්මචක්කුන් උදපාදි. මෙන්න මේ දෙපැත්ත පේනවා නම් එයාට අපි කියනවා බෞද්ධයෙක් කියනවා. එයාට අපි කියනවා බුදුදහම දන්නා කෙනෙක් කියනවා. එයාට අපි කියනවා ධම්ම ඇස පාදාගත් ආර්ය පුද්ගලයෙක් කියලා. මෙන්න මෙතන තමයි තියෙන ගැටලුව තියෙන්නේ. එනම් මේ ආගමයි දහමයි කියන්නේ දෙතාවයක් දෙකක්. රැ වෙනයි දවල් වෙනයි සුදු වෙනයි කළු වෙනයි. පින වෙනයි කුසලයේ වෙනයි. ආගම වෙනයි දහම වෙනයි. ඒතර මේ දෙතා ධර්මයක් දෙපැත්තක් තියෙන්නේ. ඒතර මේ දෙතා ධර්මයේ දෙපැත්ත දන්නේ නැති නිසා අද බොහෝ දෙනෙක් අනාථ වෙලා අසරණ වෙලා ඉන්නවා. ආගම දන්නෙත් නැහැ දහම දන්නෙත් නැහැ. ආගමේ ආගම දහම කියලා හිතනවා. දහම ආගම කියලා හිතනවා මේ දෙක පටලවාගෙන තියෙන්නේ මෙන්න මේක තමයි අද මේ අනුත්තර වැඩසටහනේදී ඔබතුමා අහපු ප්‍රශ්නෙට මට උත්තර හැටියට දෙන්න තියෙන්නේ මෙන්න මේ පැටලිල්ල තමයි තියෙන්නේ මේක අපි හැම කෙනාම निराකරණය කරගත්තොත් ඇත්ත ඇති සැටියට දකින්නවා කියන්නේ ඒකයි සමුදේ දුක හැටියටත් නිරෝධේ නිවන හැටියටත් චතුරාර්ය සත්‍ය දෙපැත්ත ඇත්ත ඇති සැටියට දකින්නවා කියන්නේ මේකයි මෙන්න මේ පැටලිල්ල අපට निराකරණය කරන්න පුළුවන් නම් කාට හෝ අන්න එයාට කියන සම්මාදිට්ඨිකය කියලා. නැත්තම් මිත්‍යා දිට්ඨිකය. එහෙනම් එයාට පේන්නේ දහම පේන්නේ. මොකක්ද දහම කියන්නේ? චතුරාර්ය සත්‍යය තියෙනවා. නිරෝධේ නිවන දහම. චතුරාර්ය සත්‍යයේ සමුදය දුක ආගම. ආගම ආගම හැටියට පේන්නේ. දහම දහම හැටියට පේන්නේ. ආගම දහම දන්නේ නැ. නජානාති නප්පජානාති. එහෙනම් ඒ පුද්ගලයා අනාතයි අඳුරක ඉන්නේ. එතකොට මෙන්න මේක තමයි ආගමයි ධර්මයි අතර ලොකු පරතරයක් තියෙනවා. ආගම සංකාර, ධම්ම විසංකාර. ආගම සංකාර, ධම්ම විසංකාර. මෙන්න මේ සංකාර විසංකාර දෙක හරියටම තේරුම් ගන්නට ඕන. එහෙනම් බුදු කෙනෙක් ආගම හැටියට පෙන්වලා දෙනවා. ධම්ම හැටියට පෙන්වලා දෙනවා. හඳුමයි හාමුදුරනේ. ඒ කියන්නේ ඔබ වහන්සේ ඒ පැහැදිලි කරපු එක දැන් අපේ රටේ සාමාන්‍ය බෞද්ධයාට ඔය වෙනස තේරෙන්නේ නැහැ. නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මේ වෙනස ඔබ වහන්සේ පැහැදිලි කළා බුද්ධ ආගම කියන්නේ මොකක්ද? බුද්ධ. ඔව්. බුදු දහම කියන්නේ මොකක්ද? එතකොට බහුතරයක් ඉන්නේ බුද්ධ ආගමේ. ඔව්.
එතකොට අපි මේ වැඩසටහන අනුත්තර වැඩසටහන හරහා උත්සාහ කරන්නේ මේ බුද්ධාගමේ පිරිස බුදු දහමට යොමු කරන්නේ කොහොමද ගන්නේ කෙසේද දැන් මේ වැඩසටහනේ තේමාව අනුත්තර අනුත්තර එතකොට මේ මේ වැඩසටහනේ තේමාව අනුත්තර අනු කියන්නේ රාග අනු දේශ අනු මෝහ අනු අනු තුනක් තියෙනවා එහෙමයි එතකොට අනු තුනක් තියෙනවා රාග අනු දේශ අනු මෝහ අනු මේක තමයි සමුදේ දුක කියන්නේ මේක තමයි සමුදේ කියන්නේ එහෙනම් අනු තුනම සමුදේ සමුදේ එතකොට සමුදේ නම් දුක තියෙනවා එහෙමයි එහෙනම් සමුදේ දුක එක පැත්තක ඒකෙන් එතර වෙන එකට කියනවා අනුත්තර එතකොට අනුත්තර වෙන්න නම් අනුත්තර වෙන්න නම් එතර වෙන්න නම් නිරෝධේ නිවන හඳුනා ගන්නට ඕන ආර්යයන් වහන්සේ කෙනකින් අහගන්න ඕනේ චතුරාර්ය සත්‍ය දෙපැත්ත දෙතාවය එතකොට මේ චතුරාර්ය සත්‍ය දෙපැත්ත දෙතාවය ආර්යයන් වහන්සේ කෙනෙක් පැහැදිලි කරලා දෙනකොට ඒ පුද්ගලයා හරියටම අහගෙන ඉන්නකොට එයා සම්මා දිට්ඨියට පත් වෙනවා ඒ සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ අනුත්තර එහෙමයි ඔන්න මාත් තේමාවේ හරය මේ තේමාවේ හරය අනුත්තර කියන්නේ ඒකයි එතකොට සම්මා දිට්ඨියට පත් වීම තමයි අනුත්තර කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙන්නේ නැතුව සම්මා දිට්ඨි පුබ්බංගමෝ සම්මා දිට්ඨි පූර්වාංගම වෙන්නේ නැතුව මේ නිවන් මඟ සොයා ගන්න බෑ එහෙනම් අනුත්තර වෙන්න ඕන එහෙමයි ඒකයි මේකේ තේමාව මම පැහැදිලි කළේ හොඳයි දැන් අපි කෙටි විරාමයකින් පසුව නැවතත් අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු නවතත් අපි අනුත්තර වැඩසටහන් සම්බන්ධ වෙනවා ස්වාමින් වහන්සේ විස්තර කළා වගේ දැන් මේ අනුත්තර ගැන ඔබ වහන්සේ විස්තර කළා මේක තව දුරටත් විග්‍රහ කළොත් මේ අනුත්තර කියන එකේ තේරුම තව දුරටත් අපිට මේක වැඩසටහන ඉස්සරහට යනකොට තව වඩා පැහැදිලි වෙයි ස්වාමින් වහන්සේ හොඳයි මේ එතකොට අනුත්තර අනුත්තර කියන වචනය එතකොට වැටෙන්නේ නිරෝධේ නිවනට අනුත්තර කියන්නේ නිරෝධේ නිවනට වැටෙන එකක් එතකොට उत्तर अनुत्तर के लिए देखा थी ना इतना कोटा दें इतर वेन्ने समुदय दुखी इतना कोटा ये इतर वेन्ने के नाटक ना अनुत्तर के लिए तो ओके ताव आचे ना थी ना पुरुष दाम में किया ला अनुत्तरो पुरुष दाम इतने में पुरुष दाम में किया ने अनुत्तर वेच्चे पुद्गले आटे किए ना अनुत्तर वेच्चे पुद्गले आटे की ना पुरुष दाम में එතන ඇතු පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් කියන එක අර්ථවත් වෙන්නේ නම් අනුත්තර විතරක් තිබිලා බෑ පුරුෂ ධම්ම කියන එකත් මේකට තියෙනවා එතකොට දැන් මේ ධහමේ තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙනවා අසත්පුරුෂ ධර්මයක් සමුදේ දුක චතුරාර්ය සත්‍ය සමුදේ දුක අසත්පුරුෂ ධර්මයක් නිරෝධේ නිවන පුරුෂ ධර්මයක් එතන මේ අනුත්තර වෙන පුද්ගලයා පුරුෂ ධර්මයේ ඉන්නේ නිරෝධේ නිවනේ ඉන්නේ ඒ නිරෝධේ නිවනේ ඉන්න පුරුෂ ධර්මයේ තියෙන ඒ උත්මයාට අපි කියන්නේ සත්පුරුෂයා කියනවා පුරුෂ ධර්මයේ තුල එයා කටයුතු කරනවා එතකොට නිරෝධේ නිවන පුරුෂ ධර්මයක් සමුදය දුක අසත්පුරුෂ ධර්මයක් එහෙනම් අනුත්තර වෙච්ච කෙනා පුරුෂ ධර්මයක් තුල කටයුතු කරනවා ඒ පුරුෂ ධර්මයේ කටයුතු තුල කටයුතු කරන අනුත්තර වූ පුද්ගලයාට තමයි ඒ පුද්ගලයාට කියන්නේ බෞද්ධයා කියලා බුද්ධ කියලාත් කියනවා ධම්ම කියලා කියනවා සංඝ කියලා කියනවා ඒතර මේ බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ අනුත්තර පුරුෂ ධම්ම පුද්ගලයාට අනුත්තර පුරුෂ ධම්ම පුද්ගලයාට තමයි බුද්ධ ධම්ම සංඝ කියන්නේ හැබැයි සම්මතයේ තුල බුද්ධ ධම්ම සංඝ කියන්නේ සම්මතයේ තුල ආගම තුල එක සම්මතයක් කියන්නේ හදාගත් එකක් සම්මතයක් සම්ප්‍රදායක් කියන්නේ හදාගත් එකක් ඒතර මේ සම්මතයේ තුල හදාගත් සම්මතයේ තුල බුද්ධ කියලා කියන්නේ බුදු පිළිම. ධම්ම කියන්නේ බණ පොත්. සංඝ කියන්නේ රාග දේශ මොහලින් කටයුතු කරන අසතුටවත් පුතඥ පුද්ගලයන්. එතකොට එතන බුද්ධ ධම්ම සංඝ උත්තර නැහැ. අනුත්තර නැහැ. අනුත්තර නැහැ. අනුත්තර නැහැ එතන. පුරුෂ ධර්මයකුත් නැහැ එතන. එතකොට දැන් එතන තියෙන්නේ බුදු පිළිමේ බුද්ධ. බණ පොත් ධම්ම එතකොට රාග දේශ මොහ වලින් කටයුතු කරන සම්මත සංඝ අසුතවත් පුසත් ජන සංඝ එතන සංඝ වෙනවා
ඒ නිසා අපි කියන්නේ සම්මත බුද්ධ සම්මත ධම්ම සම්මත සංඝ සම්මත තුනුරුවන් වෙනයි. ඒතර සම්මත තුනුරුවන් අනුත්තර නෙවෙයි. පුරුෂ ධර්මයක් නැහැ. එහෙනම් පරම සත්‍යයට අනුව බුද්ධ ධම්ම සංඝ කියන්නේ පරම සත්‍යයට අනුව බුද්ධ ධම්ම සංඝ කියන්නේ එතන ක්‍රියාවක් තියෙනවා. විසංකාරයි. සංකාරණය ක්‍රියාවක් තියෙනවා. අතන නාමපද සමුදය දුකේ ආගමේ නාමපදයක් තියෙන්නේ. ආගමේ නාමපද දැන් අර අපි ඉස්සලා කතා කරපු ප්‍රශ්නෙට අදාළයි. ආගමේ නාමපද තියෙන්නේ ධර්මයේ තියෙන ක්‍රියාපදයක්. එහෙනම් ක්‍රියාව මොකද්ද? දැන් අභිධර්මයේ තියෙන ක්‍රියාසිට කියලා. එහෙනම් ක්‍රියාසිට අනුත්තරයි. පුරුෂ ධර්මයි. ඒක විසංකාරයි. ඒක නිරෝධේ නිවන. ඒක ප්‍රඥාව. ඒක සත්‍ය. ඒක ධම. ඒක ධම. එහෙනම් අනුත්තර වුණාට පස්සේ පුරුෂ ධර්මයත් එක්ක අනුත්තර වෙච්ච කෙනෙක් ධමට එනවා. එහෙම නැත්නම් අනුත්තර වෙන්නේ නැත්නම් අනුත්තර වෙන්නේ නැත්නම් එයා අසත්පුරුෂ ධර්මයක විඥාණයෙන් කටයුතු කරන සම්මතයක් තුල සම්ප්‍රදායයක් තුල හිරවිච්ච දුකටපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය මේ දෙතාවේ දෙපැත්ත ඉතා වැදගත්. ඒතර මේ දෙතාවේ දෙපැත්ත සූත්‍ර ගණනාවක තියෙනවා. දේදා විතක්ක සන්තාන සූත්‍රයේ මේක හොඳට පැහැදිලිව තියෙනවා. දේදා විතක්ක සන්තාන සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා චක්‍ර දෙකක්. ඒතර එකක් ධම්මචක්ක එකක් අධර්මචක්‍රේ නැත්නම් අපි ඒකට කියනවා මාරචක්‍රේ ධර්මචක්‍රේ. මාරචක්‍රේ ධර්මචක්‍රේ. ඒතර මේ චක්‍ර දෙක නැත්නම් මේ දෙතාවය අතිශයින් වැදගත් මේ සංසාර දුකෙන් එතර වෙන්න නිවන් දකින්න. එහෙනම් ආගමක් තුල දෙතාවයක් නැහැ. ආගමක් තුල සංදේශනාවක් නැහැ. ආගම තුල ත්‍රිපිරිවට්ටයක් නැහැ. ආගම තුල තිලක්කණයක් නැහැ. ආගම තුල පටිසම්පාද දෙකක් නැහැ. එකයි තියෙන්නේ අවිද්‍යා මූල පටිසම්පාදේ විතරයි. කුසල මූල පටිසම්පාදේ තියෙනවා. ඒක පැත්තකට දාලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න දැන් බෑ කියලා කියනවා ආගමයි. ඒක පාවිච්චි කරනවා කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ. එතකොට පින්කම් කරන්න ඕන දැන් කුසල් වඩලා නිවන් දකින්න නම් මෛත්‍රී බුදුහාමුදුරෝ පහළ වෙන්න ඕන. ඒක ආගමේ සංකල්පයක්. ඒක ආගමේ සංකල්පයක්. එතකොට ධර්මයේ එහෙම එකක් නැහැ. ධර්මයේ එහෙම එකක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ දැන් මේ නිවනටපත් වෙන්න පුළුවන්. එතකොට එකම සිතේ දෙපැත්ත තියෙනවා. පහනේ නිවීමක් තියෙනවා. පහනේ දැල්ලක් තියෙනවා. දැල්ල නිවුණා නම් අපි ඒකට කියනවා නිවුණා කියලා. දැල්ල තියෙනවා නම් අපි කියනවා පත්තු වෙනවා කියලා. එතකොට මහානිදාන සූත්‍රෙත් මේක තියෙනවා. මහානිදාන සූත්‍රෙත් තියෙනවා. එතකොට දැල්ල තියෙනවා නම් පත්තු වෙනවා. දැල්ල නිවිලා නම් නිවිලා. එහෙනම් එකම සිතේ මේ මොහොතේ නිවනක් තියෙනවා දුකක් තියෙනවා. සමුදය දුකත් එකම සිතේ, නිරෝධය නිවනත් එකම සිතේ. එහෙනම් අනුත්තර වෙන්න නම් මේ දෙපැත්ත දැනගෙන මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි මේකේ තේමාව. එහෙනම් අපි හරියට මේ තේමාවට අනුව කටයුතු කරනවා නම් අනුත්තර වෙන්න නම් චතුරාර්ය සත්‍ය දෙපැත්ත දැනගෙන මිදී නිදහස් වෙන්න ඕන. එතකොට මේ දැනගන්න එකට කියනවා ත්‍රිවිධ සාසනේ පරියප්තිය කියලා. ඊට පස්සේ දැනගෙන ඒක පාවිච්චි කරන එකට කියනවා ප්‍රතිපත්තිය කියලා. ඊට පස්සේ ඒ පරියප්තියත් ප්‍රතිපත්තියත් පූර්ණ වුණාට පස්සේ ප්‍රතිවේදේ කියලා කියනවා. ඒක මිදී නිදහස් වීම. එහෙනම් පරියප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ සාසනය තමයි දැනගෙන අනුත්තර වෙන්න තියෙන්නේ. ඒතර මේක දැනගෙන අනුත්තර වෙන්න ඕනේ. දන්නේ නැත්නම් අනුත්තර වෙන්න බෑ. පරියප්තියකුත් නැත්තම් ප්‍රතිපත්තියකුත් නැත්තම් ප්‍රතිවේදයකුත් නැත්තම් අනුත්තර වෙන්නේ නැහැ. එහෙනම් අනුත්තර වෙන්න නම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලබාගෙන ඒ පුද්ගලයා අනු වෙලින් මිදී නිදහස් වෙන හැටි දැනගෙන එයා මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. කවදද? දැන් අද මේ මොහොතේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේක නරඹන බෞද්ධීන්ට දැනෙන්න පුළුවන් වෙන්දට ඇහිච්ච දේශනාවලට වඩා වෙනස් දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ
මෙතන කතා කරනවා දහමක් ගැන කතා කරනවා බුද්ධ ආගමට වඩා අපි ඒ පැත්ත මේ තාක්කල් වසර 100000 ගණනක් බුද්ධ ආගම ගැන කතා කරා ඔබ වහන්සේ දැන් කතා කරන්නේ බුදු දහම ගැන එතන මේකට විවිධ විවේචන එන්න පුළුවන් නමුත් මොන විවේචනාවත් අපි මේ මේ යට ගිහින් තියෙන දහම එළියට ඇදලා ගන්න තමයි මේ අපි උත්සාහ කරන්නේ ඒකටත් ඔබ වහන්සේට යමක් ඉදිරි කරන්න තියෙනවා ඔව් එතකොට දැන් මේ ආගමකින් කරන්නේ හැම වෙලාවම ආගම දහමට විරුද්ධයි දහම ආගමට විරුද්ධයි එතකොට මේ චතුරාර්ය සත්‍යය තියෙනවා මාත්මයක් චතුරාර්ය සත්‍යය තියෙනවා දෙතාවයක් සමුදය දුක එක පැත්තක් Nirodha නිවන තවත් පැත්තක් එතකොට මේ දෙතාවය එකකට එකක් පරස්පරයි ඒ කියන්නේ සමුදය දුක Nirodha නිවනට විරුද්ධයි Nirodha නිවන සමුදය දුකට විරුද්ධයි එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන්නේ දෙකක් තියෙනවා එකකට එකක් විරුද්ධ දෙකක් මේ තියෙන්නේ එතකොට චතුරාර්ය සත්‍යයේ තව පැත්තක් තියෙනවා චතුරාර්ය සත්‍යයේ තියෙනවා සමුදය දුක එක බොරුව එක සම්මතය එක සම්ප්‍රදාය එක බොරුව එතකොට චතුරාර්ය සත්‍ය දෙකක් බොරු චතුරාර්ය සත්‍ය දෙකක් ඇත්ත ඒ බොරු දෙකට අපි කියන්නේ සම්මතය සම්ප්‍රදාය කියලා සම්මතය එතකොට සම්මතය බොරුවක් ඒක හදාගත්ත එකක්. දැන් අපි මේකට උදාහරණයක් කියනවා. පැවැත්මට වෙන්නත් පුළුවන්. පැවැත්මටමයි. පැවැත්මටමයි. එතකොට ඒක දැන් මෙහෙමයි වෙන්නේ. එතකොට දැන් සතර මහා ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තමයි මේ විශ්වයේ සියලුම දේ නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ අපි උදේ ඉඳන් රෑ නිින්දට යනතෙක් කතා කරන්නේ සතර මහා ධාතු ගැන. හිතන්නේ සතර මහා ධාතු ගැන. ඇහෙන්නේ සතර මහා ධාතු. පේන්නේ සතර මහා ධාතු. එතකොට මේ හැම තැනකම තියෙන සතර මහා ධාතු. इतने में सतर महाधातु हदीच लोके पवत्वंड ओन निशा मिच्च सुख अत्त कियला हदा जान एक हेम हदिल तीयने का एक तीयनवा तुट में लोके हेमदाम में न्याय देख तीयनवा एक नियाम के टापी क्या नहीं कम्म नियाम है कियला अनित नियाम में टापी क्या नहीं दम्म नियाम है कियला इतने में नियाम देखा में विश्व न्याय देख एक हम कहने ආගමකින් කතා නොකලත් ඒක පොදු සම්මත ඒක පොදුයේ තියෙන එක. එතකොට ආගම කියන එක හැමදාම තියෙන එකක්. ඒතර වැඳුම් පිදුම් යදුම් පැතුම් අදත් තිබුණා එදත් තිබුණා හෙටත් තියෙනවා. එතකොට මේ මිනිස්යාගේ ආරම්භයත් එක්ක ආගම කියන එක ඇති වෙන එක. එහෙමයි. ඒක ඇති වෙන්නේ බය නිසා. එහෙමයි. එතකොට දැන් මිනිස්සා බය තද්දිතා. මිනිස්යාට බය ඇති වුණාම ඒ මිනිස්යා වන්දියුම් පිදුම් යදුම් පැතුම් කරන්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට එයා ඒ රාමුව තුල ඉන්නේ සතර මහා ධාතු රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට අල්ලාගෙන ඉන්නේ. ඒතර අල්ලාගෙන තියෙන්නේ කොහොමද? නිත්‍ය. නිත්‍ය කියලා කියන්නේ ස්ථිර හැටියට. ඒතර මේ සතර මහා ධාතු ස්ථිර හැටියට ඒ ආගමේ ඉන්න පුද්ගලයා නැත්තම් සම්මුදේ දුකේ ඉන්න පුද්ගලයා නිත්‍ය හැටියට පාවිච්චි කරනවා. ඒ නිසා සංඛාරයක්. එතන නිත්‍යයි නම් සංඛාරයක්. සුඛ පිනවන්ද. පින ප්‍රියතාවය එතන සංකාරයක් අට ගන්නවා අත්ත මම මගේ කර ගන්නවා ඒතර මේ සතර මහා ධාතු නිත්‍ය සුඛ අත්ත කළා මම මගේ කරගත්තට පස්සේ ඒ පුද්ගලයා සමුදය දුක තුල ඒ වෙනස් වෙන සතර මහා ධාතු මොහතප්පාසා විපරිණාම ධර්මයට පත් වෙන සතර මහා ධාතු පුද්ගලයා ආසාව ආදරේ ආලේ ප්‍රේමේ රාගේ තණ්හාව නිසා නිත්‍යයි සුඛයි අත්තයි කළා අල්ලා ගත්තට පස්සේ ඒ පුද්ගලයා අතහරින්නේ නැහැ. එතකොට ඒ අල්ලාගත් පුද්ගලයාට ආගමෙන් කියනවා ආගමෙන් කියනවා ඔයා දුකින් නිදහස් වෙන්න නම් දැන්ම ඔයාට බෑ. එතකොට බුද්ධාගමෙන් කියන මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලේ නිවන් දැකලා ඒ නිදහස් වෙන්න පුළුවන් කියනවා. අනිත් ආගම් වල කියනවා ඔබට මේ දුකෙන් මේ දැන් විතර අල්ලාගත් එක තමයි දුක. අල්ලා ගැනීම කියන්නේ රාගය, ආදරේ, ආලේ, ප්‍රේමේ. ඒක සමුදය. ඒක කාමසුකල්ලි කාම යෝගය. එහෙනම් ආගම කියන්නේ කාමසුකල්ලි කාම යෝගය. සීලුම ආගම්. සීලුම ආගම් කාමසුකල්ලි කාම යෝගය. එහෙනම් මේ කාමසුකල්ලි කාම යෝගයේ ආගමේ තියෙන්නේ අල්ලා ගන්නවා. ඒතර අල්ලා ගන්නේ මොකද්ද? නිත්‍ය සුඛ අත්ත ආගමෙන් කරන්නේ අල්ලා ගන්නවා. ඒතර දෙවියන් වහන්සේ අල්ලා ගන්නවා. මහ බබා අල්ලා ගන්නවා. ඊශ්වරය අල්ලා ගන්නවා. මෞංකාරයෙක් අල්ලා ගන්නවා. එහෙම කෙනෙක් නැහැ. එහෙනම් ඊශ්වරයෙක් නැහැ. මෞංකාරයෙක් නැහැ. දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ. එහෙනම් මේ මනුස්සයා මුලා වෙලා විශ්වාසයක් ගොඩනගනවා. එහෙනම් ආගමේ තියෙන විශ්වාසයක් මේ විශ්වාසය ගොඩනගාගෙන අල්ලා ගන්නවා
කෙනෙක් නැති කෙනෙක් දෙයක් නැති දෙයක් එහෙමයි කෙනෙක් නැති කෙනෙක් දෙයක් නැති කෙනෙක් අල්ලා ගන්නවා එහෙනම් දෙවියන් වහන්සේ අල්ලා ගන්නවා එතකොට එයා හිතනවා දෙවියන් වහන්සේ මහ බඹා ඊශ්වරයා මැවුම්කාරයා මගේ ගැලුම්කාරයා අන්න ඔතන තමයි ආගම කියන පදනම හැදෙන්නේ ආගම කියන පදනම හැදෙන්නේ එතන තමයි බුදුවරු කියනවා මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ මජ්ක්‍ධිමනිකායේ මූලපරියාය සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ අල්ලා ගැනීමයි දුකට හේතුව ඒ නිසා මේක අතාරින්න කියනවා ඒතර අතාරින්න කියන්නේ මොකද්ද සතර මහා ධාතු ඒතර සතර මහා ධාතු අතාරින්න බෑ අපට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අපට ඕනේ එතකොට මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ තියෙන එකක් ඒක අතාරින්න බෑ ඒකේ අතාරින්න තියෙන්නේ උපාදානෙ විතරයි දැන් අද මේක ගොඩක් කට්ටිය තේරුම් අරන් තියෙන්නේ අත්හැරීම කිව්වම සියලු දේ අතහැරලා කැලේට යන එක එහෙම නැතිනම් මහාන වෙන්න යන එක මේ නිවන් දකින්න එහෙම යනවා කියලා එහෙම යන එකක් නෙමෙයි මේ බුදුවරු කියන්නේ දුෂ්කර වැඩක් දුස්සිතියට ඒ ගිහින් කැරකිලා වැටෙන්නේ ආගමෙන් ඔය කියන දේ අනු ගිහිල්ලා මිනිස්සු වැටෙන්නේ දුෂ්කර ක්‍රියාවට දුෂ්කර ක්‍රියාව එහෙනම් එහෙනම් කාමසුපල්ලි කාමියෝගේ තමයි සමුදය අත්තකිලමතානියෝගේ තමයි අත්තකිලමතානියෝගේ තමයි දුක ඒතර මේ මිනිස්සු වැටෙන්නේ අන්ත දෙකට එහෙනම් ආගමේ හැම වෙලාවම අන්ත දෙකට වැටෙනවා එක්කෝ කාමසුකල්ලි කාමියෝගට වැටෙනවා නැත්නම් අත්තකිලමතානියෝගට වැටෙනවා වැටිලා ආගමේ අනාත වෙලා ඉන්නවා එහෙනම් එතකොට නිරෝධේ නිවනට එන්න කුසලයේ වැඩෙන්න සිත පිරිසුදු කරගන්න නිවන් දකින්න වැඩපිළිවෙලා නැහැ මෙන්න මෙතන තමයි අපි අනන්තුනේ මෙතන තමයි අනන්තුනේ එහෙනම් අපි මේ අනාත භාවයෙන් නිදහස් වෙන්න නම් හරියට හරි දේ ඇත්ත ඇතිසැටියට දැන දැකගෙන කටයුතු කිරීම තමයි අද දැන් කරන්න අපි සූදානම් වෙන්න ඕන එහෙනම් හරි දේ ඉස්සලා හොයා ගන්නවා කිං සත්‍ය දවීසි කිං කුසල දවීසි සත්‍ය කුමද්ද කුසල කුමද්ද හොයන්න ඕන ඒතර සිද්ධාත් කුමාරයා කිං සත්‍ය ගවීසි කිං කුසල ගවීසි කලේ එතුමා සත්‍ය හොයා ගන්නද අපි මේක හොයන් නැතුව වැඳ වැඳ පුද පුදා යද යද හිටියොත් අපි සියල්ලෝ අනාතයි එහෙනම් ආගම අනාතයි ධම නාතයි දෙතාවය එහෙනම් අපි කෙටි විරාමයකින් පසුව නැවතත් රහන්ට සම්බන්ධ වෙමු නැවතත් අපි වැඩසටහනට සම්බන්ධ වෙනවා අද වැඩසටහනට අපි සම්බන්ධ වෙන්නේ ලුණුකල පුරාණ රජ මහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ ඒ වගේම කම්මට්ටානාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය පඬිත සේනාපතියේ විමල රතන අතිකරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විස්තර කරපු බුද්ධාගම සහ බුදු දහම ගැන කතා කරනකොට ඔබ වැඩිපුර විග්‍රහ කළා අද වෙනකොට අපේ පන්සල් ආශ්‍රයෙන් තියෙන්නේ බුදු දහමට වඩා බුදු දහගම කියලා. ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් ඔබ දැන් ඔබ වහන්සේ විස්තර කළා බුද්ධ ධම්ම සංඝ කියන එක මේ සංඝ සංඝයන් වහන්සේලා තුල අසත්පුරුෂ සංඝයා වහන්සේලා දැන් අපි දකිනවා ජනමාධ්‍ය හරහාත් මේ දවස්වල ගොඩාක් අසත්පුරුෂ සංඝයා වහන්සේලා වැඩ සිටිනවා බහුතරයක්. ඔබ වහන්සේගේ ඒ ගැන ඔබේ අදහස කුමක්ද? ඔව් එතකොට මේ මෙහෙම එකක් තියෙනවා මේ ධර්මයේ දැක්කේ නැත්තම් ධහම දැක්කේ නැත්තම් සම්මා දිට්ඨියට පත් වුනේ නැත්තම් අපි විඥාණයෙන් වැඩ කරන අයට අපි කියන්නේ අසත්පුරුෂ කියලා. එහෙමයි. එතකොට පුරුෂ ධර්මයක් නෑ ඒ අය. එහෙමයි. ඒත් පුරුෂ ධර්මය කියලා කියන්නේ සත්පුරුෂයන්ට. එහෙමයි. ඒතර සත්පුරුෂයෙක් වෙන්න නම් සම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. එහෙමයි. ඒතර අනුත්තර වෙන්න ඕනයි. එහෙමයි. ඒතර අනුත්තර වෙන්න බෑ සම්මා දිට්ඨියට පත් වෙන්න නැතුව. ඒතර සම්මාදිට්ඨියට පත් වෙනවා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙතාවේ දෙපැත්ත සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥාණයෙන් ගන්න ඕන එකක් ඒක. ඒ කියන්නේ මේ තෙසත්තය ඥානවල තෙසත්තය බුද්ධ ඥානවල තියෙනවා පළවෙනි බුද්ධ ඥානය. ඒතර තෙසත්තය ඥානවල පළවෙනි බුද්ධ ඥානය තමයි සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානය. ඒතර සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානය බුදුහාමුදුරන්ට නැහැ. ඔය තෙසත්තය ඥානවල පළවෙනි බුද්ධ ඥානය බුදුහාමුදුරන්ට නැහැ. බුදුහාමුදුරෝ මේ කාගෙන්වත් බණ අහලා නෙවෙයි මේ නිවන් දැක්කේ අර බුදු වුණේ. ඒ නිසා බුදුහාමුදුරන්ට තියෙන්නේ යථා භූත ඥාන දර්ශනයක් තියෙනවා. උන්වහන්සේ විතින් සොයම් වූ ඥාන දර්ශනයක්. උන්වහන්සේ සොයාගත් එක. උන්වහන්සේ කිං සත්‍ය ගවේසි සත්‍ති ගවේෂණය කළා කිං කුසල ගවේසි ගවේෂණය කළා සොයාගත් නිසා බුදුහාමුදුරන්ට තියෙන ඥානේ
සොයන් වූ ඥානය. තෙසත්තා ඥානවල තියෙන පළවෙනි බුද්ධ ඥානේ බුදුහාඳුරන්ට නැහැ. එතකොට මේ බුදුහාඳුරන්ට නැති සෝතා අවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ගන්න තියෙන්නේ අපිට. එහෙනම් අපිට බුදු කෙනෙක් වෙන්න ඕන නැහැ. අපි පාරමිතා පුරාගෙන යන්න ඕන නැහැ. දැන් ඔය කියනවානේ දස පාරමිතා පුරන්න ඕන නිවන් දකින්න කියලා. එහෙම එකක් අවශ්‍ය නැහැ. එතකොට මේකේ දසපාරමිතා පුරන එකක් නෙවෙයි තියෙන්නේ. දැන් මේ අපට තියෙන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් හොයාගන්න එක. එතකොට ඒ ආර්යයන් වහන්සේ කෙනෙක් දන්නවා චතුරාර්ය සත්‍ය දෙතාවය දෙපැත්ත. එතකොට ඒ දෙපැත්ත ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දෙනකොට දැන් මේ මේකේ සෝත දැන් සම්මාදිටියට පත් වෙන සෝවාන් වෙන කෙනෙකුට සම්මාදිටියට පත් වෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන්නේ එකම දේ. එතකොට මේ සෝවාන් වෙන සම්මාදිටියට පත් වෙන පුද්ගලයෙකුට මේකේ අවශ්‍යතාවය තියෙන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන එක. දැන් මේකේ තියෙනවා සම්මාදිට්ඨියට පත් වෙන සෝවාන් වෙන කෙනෙකුට අවශ්‍ය දෙයක්. එක අරියානන් දස්සාවි. ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න ඕන. දෙක අරිය ධම්මේ. අරිය ධම්මේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දෙතාවය. ආර්ය ධර්මය කියන්නේ. ඒතකොට චතුරාර්ය සත්‍ය නෙවෙයි. දැන් බුද්ධාගමේ දැන් මමත් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයට ගියා, කැලණි විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා, මේ විශ්වවිද්‍යාලවල පිරිවන්වල ඉගෙන ගත්තා, ඉස්කෝලවල ඉගෙන ගත්තා. කවදාකවත් ඒ අධ්‍යාපනයේ තුල ඒ අධ්‍යාපනයේ තුල දෙතාවයක් නැහැ කියලා දෙන්නේ. ඒ කියන්නේ සත්‍ය නැහැ කියන එක. සත්‍ය නැහැ. දැන් බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයට ගියා. මුලාව එතකොට. ඔව් දැන් මම කැලණි විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා. බෞද්ධ චින්තනය, බෞද්ධ දර්ශනය කළා. බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගත්තා බෞද්ධ චින්තනය, බෞද්ධ දර්ශනය කළා. කවදාකවත් අපට ඒ සිලබස් එක දෙතාවයක් කියලා දීලා නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක තියෙන සිලබස් එකවත්, පිරිවන් සිලබස් එකවත් එහෙම නැත්නම් මේ ඉස්කෝලේ සිලබස් එකකවත් දහම නැහැ. දහම නැහැ. ඒ කියන්නේ බොරුව තමයි. දහම නැහැ. නෑ ආගම තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ ඔව් ඔව් ආගම තමයි. ඒක බොරුව තමයි. ඒක දහම නැහැ. දහම නැහැ. ඒතර දහම නැහැ. ඉස්කෝ දැන් මමත් ඉස්කෝලේ උගන්ලා තියෙනවා. මං පරිණාධිපති කෙනෙක් හැටියට පිරිවන්ගල ඉගෙනනවා. එතකොට මම ඉගෙනනවා. උසස් පෙළ ළමයින්ට ඉගෙනනවා. මේ කවදාකවත් අපි දහම උගන්ලා නැහැ. උගන්ලා තියෙන්නේ ආගම. ඒතර ආගම වෙනයි දහම වෙනයි. එහෙනම් රැ වෙනයි දවල් වෙනයි. දැන් රැට තරු පායනවා දවල්ට තරු පායන්නේ නැහැ. දවල්ට ඉර පායනවා රැට ඉර පායන්නේ නැහැ. ඒ වාගේ ආගමේ තියෙනවා දහමේ නැ, දහමේ තියෙනවා ආගමේ නැ. ඒතර මේ දෙකක් නිසා මේක දෙකක්. මේ දෙක නිසා මේ ආගමයි දහමයි දෙකක් නිසා ආගමේ තියෙනවා දහමේ නැ, දහමේ තියෙනවා ආගමේ නැ. කවදදා හරි කවුරු හෝ කියනනම් ආගමයි දහමයි දෙක එකයි කියලා සම්පූර්ණ ලෝකයේ තියෙන ලොකුම බොරුව. එතකොට ලොකුම බොරුව තමයි ආගමයි දහමයි එකයි කියන එක. ආගමයි දහමයි දෙකයි. දහමේ තියෙන්නේ කුසලය. ඒ නිසා බුදුරු කියනවා සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. කුසලයේ වඩන්න කියලා. ඒතර ආගමක කුසලයක් නැහැ. ආගමක සත්‍යයක් නැහැ. ආගමක සත්‍යයකුත් නැහැ කුසලයකුත් නැහැ. ඒතර මේ සතිපට්ඨානේ තියෙන දෙපැත්තක්. එක පැත්තක අසතිපට්ඨානයි, සමුදය දුක අසතිපට්ඨානයි, නිරෝධේ නිවන සතිපට්ඨානයි. ඒතර මේ සතිපට්ඨානේ තියෙන දෙතා ධර්මය කවුරුත් අද කියලා දෙන්නේ නැහැ. කිසිම භාවනා මධ්‍යස්ථානයක කියලා දෙන්නේ නැහැ. මේ ලංකාවේ හැම භාවනා මධ්‍යස්ථානයකම මම ඉඳලා තියෙනවා. මේ ලංකාවේ හැම කැලේකම බණ භාවනා කර කර වනගත වෙලා මට කියන්නේ වනවාසී සේනාපති විමල් රතනහාමුදුරුවෝ කියලා. කියන්න හේතුව කැලේම මම හිටියේ. භාවනා මධ්‍යස්ථානවල හිටියා. කැලාවල හිටියා, ගල්ලෙන්වල හිටියා. මේ සත්‍ය ගවේෂණේ කළා. ඊට පස්සේ එංගලන්තෙට ගියා. ඊට පස්සේ ඉන්දියාවට ගියා. මේවා හැම තැනකම හෙව්වා මේ කියනේවා තියනවාද කියලා. හැම තැනකම ආගම තියෙන්නේ දහම නැහැ. එහෙනම් මේ දහම නෑ. ඒක පටලවලා තියෙන්නේ. ඒක වහලා තියෙන්නේ. එතකොට දැන් අපි මේක කරන්න ඕන පළවෙනි වැඩපිළිවෙල තමයි ආගමේ සීමාව, ආගමේ සීමාව ඇති, ආගමේ සීමාව පැත්තකින් තියන්නේ ආගමේ සීමාව හොයාගන්න ඕන. එතකොට මේක ආගමේ සීමාව හොයාගන්න ඕන, දහමේ සීමාව හොයාගන්න ඕන. එතකොට සීමා දෙක තියෙන්නේ කොහෙද? චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන්නේ. සමුදය දුක එක සීමාවක්, ආගමේ සීමාව. නිරෝධේ නිවන දහමේ සීමාව. සීමා දෙක හොයාගත්තා නම් අන්න වැඩේ හරි. ඔකට තමයි කියන්නේ සම්මාදිට්ඨිය කියලා. එහෙනම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබා ගත්තට පස්සේ ආර්යයන් වහන්සේ කෙනෙක් මොන ගැහිලා ආර්යයන් වහන්සේ මේ සීමා දෙක කියලා දෙනවා. විතර මේ සීමා දෙක දැනගත්තට පස්සේ වැඩේ ඉවරයි. සම්මාදිට්ඨියට පත් වුණා. සෝවාන් වුණා කියන්නේ ඒකයි. එතකොට දැන් අස්සජි මහා අරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියාට මේ දෙතාවේ මේ සීමා දෙක කියනකොටම සෝවාන් වුණා. එතකොට මේ බුදු කෙනෙක් වුණත් මේ දෙපැත්ත කියනකොටම නිවන් දකින්නවා. නිවන තියෙනවා එක පැත්තක. නිරෝධේ නිවන ඒක පේනවා. ඒකට කියන්නේ නිවන් දකින්නවා කියලා. එහෙනම් මේ අද නිවන් දකින්න බැරි නෑ. පුළුවන්. ඒක කියන්න කෙනෙක් නෑ.
එහෙනම් මේකේ ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා සිරිසත් ධර්මයේ දෙපැත්ත කියලා දෙන්න ඕනේ. දෙපැත්ත කියනකොට හරියට අහගෙන ඉන්න ඕනේ, අවදානෙන් ඉන්න ඕනේ. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ කියන්නේ ඒකයි. සුතමේ ඥානෙ. එතකොට මේ දෙපැත්ත අහගෙන ඉන්නකොට ඥාන කියන්නේ නිවන. එතකොට සෝත දෙපැත්ත අහගෙන ඉන්නකොට ඒ පුද්ගලයාට ඥානෙ පහළ වෙනවා. ඒ කියන්නේ නිවන පේනවා. නිවන ලැබෙනවා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ කියන්නේ පළවෙනි බුද්ධ ඥානෙ. මේ අද දැන් ගන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙකුට. ජාති ભેදයක්, ආගම් ભેදයක්, පන්ති ભેදයක්, පුද්ගල ભેදයක් නැහැ. ඒතර මේක ගත්තා නම් එයාට ධම්මචක්කුම් උදපාදි ධම්මයෙන් පෑදුනා. ඒ ධම්මයෙන් පෑදිච්ච කෙනා හැම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙපැත්ත පේනවා. මොනවද පේන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං ඥානං. මෙන්න චතුරාරි සත්‍ය පේන්න පටන් ගන්නවා. මේ චතුරාරි සත්‍යයේ පේන එකට තමයි පඤ්ඤපනා කියන්නේ. චතුරාරි සත්‍යයේ පේන එකට කියනවා පඤ්ඤපනා කියලා. පට්ඨපනා කියනවා. විවරණ, විභජන, උත්තානි කම්මං. ඒතර කම්ම කර්මය පේනවා, සමුදය දුක, ධර්මයක් පේනවා, නිරෝධේ නිවන. අන්න දැන් මේ පුද්ගලයා සම්මාදිටියට පත් වෙලා උත්තානි කම්මං කර්මයට ආයහුවෙන්න මෙන්න ධහමේ ඉන්නවා. මෙන්න මේක තමයි ධර්මයේ කියන්නේ. එහෙනම් මේක ඉස්සල්ලාම වෙන්න ඕන සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබාගෙන අර පඤ්ඤපනා, පට්ඨපනා, විභජන, විවරණ, උත්තානි කම්ම වෙන්න ඕන. කම්ම කම්ම හැටියටත් ධම්ම ධම්ම හැටියටත් දෙපැත්ත පේනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට විතරයි ආර්ය භාවනාවක්, බුද්ධ භාවනාවක්, ප්‍රඥා භාවනාවක් කරන්න පුළුවන්. එහෙ නැත්නම් වෙන කෙනෙක් කරනවා නම් කරන්නේ අනරිය භාවනා. අනරිය භාවනා කරන්න සම්මාදිටියටපත් වෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට අනරිය භාවනාවක් කරන්න පුළුවන්. ආර්ය භාවනාවක් කරන්න ඕන නම් මෙන්න මේ ටික පූර්ණ වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබාගෙන චතුරාර්ය සත්‍ය දෙපැත්ත දැනගෙන ආර්ය සත්‍ය හරියට දැනගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට පේනවා, දැන් එයාට පේනවා ධම්මචක්කුම් ධම්මයෙන් පෑදිලා තියෙන්නේ. මේ ධම්මයෙන් පෑදිච්ච කෙනාට දැන් පේන්න පටන් ගන්නවා මොනවද? දුක, දුක්ඛේ ඥාන, දුකට හේතුව සමුදය, රාග දේශ මොහ, සං උදය. සං උදා වුණොත් දුකටපත් වෙනවා. සමුදය කියන එකේ අර්ථයක් තියෙනවා. සං උදය, සමුදය, සං උදා වුණොත් දුකටපත් වෙන බව පේනවා යා. එහෙනම් මේ පුද්ගලයා සං නිරෝධ කරනවා. ඒකට තමයි කියන්නේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ සං නිරෝධ කරපු එතනම තියෙන නිවන. ඒක විසංකාරසිත. ඒතර මේ විසංකාරසිතකින් සංකාර රැස් කරන්න විතරාගී, විතදේශී, විතමෝහි, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන සිතෙන් හැම මොහොතකම මේ පුද්ගලයා ජීවත් වෙනවා. මේ ආර්ය උත්තමයා. එයා ධර්මයේ ඉන්නේ. එයා බෞද්ධයෙක්. එයා සුද්ධවන්තයෙක්. එයා සුතවත් ආර්ය ශාවකයෙක්. ඒ ආර්ය ශාවකයාට මේ ධර්ම පේනවා. එතකොට පොට්ටපාදයා පොට්ටපාද හැටියට පේනවා. එතකොට මේ ධර්ම දන්නේ නැති විඥාණයෙන් වැඩ කරන කෙනාට තමයි කියන්නේ පොට්ටපාද කියන්නේ. විඥාණය කියන්නේ විකෘති ඥානෙ. එතකොට මේ විකෘති ඥානෙන් වැඩ කරන කෙනාටත් මේ ධම්මපාද කෙනාට පේනවා. ඇස්සරිච්ච කෙනාට ඇස්සරිච්ච මිනිසුත් පේනවා. ඇස්සරිච්ච කෙනාට පොට්ටයොත් පේනවා. එහෙනම් මේ ධර්මය අවබෝධ වෙච්ච කෙනාට දුක පේනවා, දුකේ ඉන්න අයත් පේනවා, දුක් විඳින හැටිත් පේනවා, දුක් විඳින්න හේතුවත් පේනවා. එහෙනම් ධම්මස පෑදිච්ච කෙනාට දුකෙන් නිදහස් වෙන හැටිත් දන්නවා, දුකෙන් නිදහස් වෙලා ඉන්න හැටිත් දන්නවා. මේක තමයි පරම සත්‍ය නිවන. එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සඳහා මෙන්න මේ ටික මේ වැඩපිළිවෙල වෙන්න ඕන. මේ වැඩපිළිවෙල වෙන්නේ නැතුව මොන කතන්දර කිව්වත් වැඩක් නෑ. දැන් අද කාලේ ගොඩාක් තියෙන මේ බුදුහාමුදුරුවන්ගේ රූපය ගැන වර්ණනා කිරීම සහ බුදුහාමුදුරුව ගැන වර්ණනා කර කර ඉන්න බුදුහාමුදුරුව දැන් බුදු ගුණ අනන්තයි, දහම් ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි කියනවා. නමුත් මේ බණ කියන රටේ, බණ කියන රටක්, බණ අහන රටක් යුද බිමක් වුණේ කෙලෙසා. මේක යුද බිමක් වුණේ මෙන්න මේකයි හේතුව. එහෙනම් බණ කිව්වට බුදුහාඳුරන්ගේ ගුණ වර්ණනා කර කර හිටියට, බුදුහාඳුරන්ගේ ගුණ, දහමේ ගුණ, සංඝ ගුණ කිව්වට අද මේ රටේ මිනිසුන්ට බුදු ගුණ, දහම් ගුණ නැත්තේ සම්මා දිට්ඨියටපත් වෙන්න නිවන් මඟ නැහැ. මාර්ගය කියන අය නැහැ. එතකොට ඒ නිසා නිවනක් නැහැ, මාර්ගයක් නැහැ, යා යුතු මඟ නොයා යුතු මඟ පෙන්ලා දෙන්න කෙනෙක් නැති නිසා අපි බුදු ගුණ ගායනා කළාට වැඩක් නැහැ. බණ කියන රටක්, බණ අහන රටක් යුද බිමක් උනේ කියලා. ඒ නිසා යුද බිමක් අද මේ රට උනේ.
එහෙනම් හරි ධර්මයේ දේශනා කරන්නද ඕන දෙපැත්ත කියන්න ඕන. එහෙමයි. එතකොට දන්නේ නැති කෙනාට දන්නා දේ මෙන්න මේක ඇත්ත කියලා දෙන්න. මේක කියලා දුන්නා නම් අද මේ ලංකාව මෙහෙම අගාධයට යන්නේ අද වැඩසටහනේ අපේ අනුත්තර වැඩසටහන හරහා අපගේ ස්වාමින්ද්‍රයන් වහන්සේ විස්තර කරා මේ දහම සහ අනිත් පැත්තෙන් බුද්ධ ආගම කියන්නේ කුමක්ද කියන එක මේක තව දුරටත් අපි බලාපොරොත්තු වෙනවා මේකේ තව ගැටලු සහගත තැන් ඔබට තියෙනවා මට තියෙනවා අපි ඔක්කොටම තියෙනවා මේවා අපි තව දුරටත් ලියා ගන්න ඕනේ එහෙනම් ඊළඟ වැඩසටහනේදී අපි තව දුරටත් බලාපොරොත්තු වෙනවා මේ ඇත්තටම මේ බුදු දහම තුලින් අපි මේ කතා කරපු බුදු දහම තුලින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා අපේ නිවන් මඟ අවබෝධ කරගන්නේ කොහොමද කියන එක බුද්ධ ආගම තුලින් එහෙම මාර්ගයක් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ විස්තර කළා මේවා තව දුරටත් අපිට ලියා ගන්න අවශ්‍යයි අපි ඊළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා තව දුරටත් මේ දහම හරහා කොහොමද අපි මේ ඉදිරියට ගිහිල්ලා අපේ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න කම් බලන් ඉන්නේ නැතුව නිවන් මඟ අවබෝධ කරගන්නේ කොහොමද කියලා නම් ඊළඟ වැඩසටහනේදී තව දුරටත් අපි මේවා විග්‍රහ කරගන්න නැවත හමු වෙනවා.